මීට වසර ගණනාවකට පෙර ඔබ සැම සීළු දිනාට මතක ඇති ශ්‍රී ලංකාව තුල යුද ගිනිදල් ඇවිලුණු ආකාරය මෙහිදී කොටිතස්තවාදීන්ට එරෙහිව සටන් වැදුණු යුද හමුදාවේ විශිෂ්ට බලකාය තමයි මහා සෝන් බලකාය ත්‍රස්තවාදී පිරිස සිටි තැන්වලට ගිහිල්ලා ඔවුන්ට අදහා ගැනීමටත් නොහැකි වන අන්දමට ප්‍රහාර එල්ල කළේ අට දිනකටත් වඩා අඩු ඉතාමත් කුඩා කණ්ඩායම් මගින්ය කොහොමුණත් අද මම කතා කරන්න යන්නේ මහා සෝන් බලකාය එහෙම නැත්නම් දිගුදුර වීදුම් බලකායේ නිර්භීත සංග්‍රාම් පිළිබඳව නන් නොවේ දිගුදුර වීදුම් බලකායේ මෙහෙයුම් වලට නායකත්වයේ දෙමින් කොටි ත්‍රස්තයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත් වූ ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතා පිළිබඳවයි ඉතින් වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න ඉතින් මේ සූදානම ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහගේ ජීවිත කතාව ගැන සොයා යාමටයි කැඩට් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වීම අවිස්සාවේල් ප්‍රදේශයේ විසූ ජේ.ඒ. ජයසිංහ සහ ඩී.ජී. සුමනාවති යුවලට දාව 3 දිනකින් යුත් පවුලේ වැඩිමහල් දරුවා ලෙස 1976 වසරේ අප්‍රේල් 29 වන දින උපත ලබන ලලිත් ජයසිංහ මහතා මූලික අධ්‍යාපන ලබන්නේ අවිස්සාවේල් ජනාධිපති විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය සඳහා කොළඹ ලුම්බිනි විද්‍යාලයට ඇතුළත් වන ලලිත් ජයසිංහ මහතා පාසල් සමයේ දක්ෂ රගර් කීඩයෙක් ලෙස ජනප්‍රියටපත් වෙනවා කැඩට් නිලධාරියෙක් ලෙස යුද හමුදාවට එකතු වන ඔහු 1997 වසරේ ජනවාරි 2 වනදා උප ලුතිනල්වරයෙක් ලෙස අධිකාරී ලබා 6 වන ගැමුණු හේවා බලඇණියට ඇතුළත් වෙනවා හොඳම වෙඩික්කරුවා ලෙස මහා සෝන් බලකායට එකතු වීම දැක්කූ දක්ෂතා හේතුවෙන් පසුව යුද හමුදා විශේෂ බලකායට ඇතුළත් වන ලලිත් ජයසිංහ මහතා විශේෂ බලකා 24 වන පාඨමාලාව සාර්ථකව නිම කරන්නේ පාඨමාලාව හැදෑරූ 600කට අධික සොල්දාදුවන් අතරින් හොඳම වෙඩික්කරුවා බවට පත් වෙමින් විශේෂ ක්‍රියාන්විතවලට සහභාගී වීමට ඔහු තුළ තිබු කැමැත්ත හේතුවෙන් 3 වන රෙජිමේන්තු විශේෂ බලකායට හේවත් දිගුදුරු විහිදුම් බලකායට ඔහු ඇතුළත් වෙනවා දේශීය සහ විදේශීය සටන් පාඨමාලා රැසක් අධ්‍යයනය කිරීම මින්නේරිය ගණේමුල්ල කුඩා ඔයස දියතලාව හමුදා පුහුණු පාසල් වලින් සටන් පාඨමාලා හැදෑරූ ලලිත් ජයසිංහ මහතා විදේශ පාඨමාලා රැසක්ද හදාරුන් ලැබුවා ඉන්දියාවේ ගතක් පාඨමාලාව ප්‍රතිපලකාරී සටන් පුහුණු පාඨමාලාව සහ චීනයේ උසස් බලයන් ආධාරක අවි පාඨමාලාව ඇමරිකාවේ නිලධාරී පුහුණු පාඨමාලාව බංග්ලාදේශයේ මූලික කිමිදුම් පාඨමාලාව ඒ වගේම තරුණ නිලධාරී මූලික පැරෂුට් සහ පිස්තෝල සහ වෙඩික්කරු පාඨමාලා ඒ අතර කිහිපයක් වෙනවා ලලිත් ජයසිංහ මහතා යුද බිමට එක්වීම 2000 වසරේ නොනවතින රැල්ල නමින් ත්‍රස්ත මෙහිමේදී ඊට එරෙහිව අභීත සටන් කළ ලලිත් ජයසිංහ මහතාට මෝටාර් රුණ්ඩේක කොටසක් වැදීම හේතුවෙන් ඔහුට තුවාල සිදුවෙනවා තුවාල සුවව පසු නැවත යුද බිමට යන ලලිත් ජයසිංහ මහතා නව ඒකකයක් ලෙස ආරම්භ කළ 3 වන විශේෂ බලකායට ඒ කියන්නේ දිගුදුරු විහිදුම් බලකායට ඇතුළත් වෙනවා ඊයේදී සදහන් කළ ආකාරයටම ලලිත් ජයසිංහ මහතාගේ 8 දෙනාගේ කණ්ඩායමට අයත් වූයේ කොටි පාලන ප්‍රදේශ තුළට රාසිගතව ඇතුල් වී මාස ගණන් වනාන්තරයේ රැඳෙමින් හොඳ අධ්‍යයනයකින් අනතුරුව සතුරාට ක්ෂණික බරපතල ප්‍රහාරයක් එල්ල කර පලා ඒමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ අතිවිශිෂ්ටව සබළුන්ගේ සමන්විත වන ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා දිගුදුරු විහිදුම් බලකායේ කැපී පෙනෙන සමාජික වූ ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතා දිගුදුරු මෙහෙයුම් වල විශේෂඥයෙකු විය ත්‍රස්තවාදීන් බියෙන් සලිත කළ ලලිත් ජයසිංහ මහතා ඇතුළු සෙබළුන් කිලෝමීටර් 25-30ක් පමණ කොටි පාලන ප්‍රදේශ තුළට ගොස් කොටි මර්මස්ථානවලට එල්ල කළ ප්‍රහාර නිසා ත්‍රස්තවාදීන් විශ්මයට මෙන්ම බියටද පත් වුණා මේ හේතුව නිසා 3 වන බලකාය මහසෝන් බලකාය යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නට පටන් ගත්තා කොටින් සලිත කළ ලුතිනල් කර්නල් ජයසිංහ මහතාගේ මහසෝන් ප්‍රහාර කොටි අඩවියේ ගස්කල් පවා හුදින් අඳුරන ලලිත් ජයසිංහ මහතා මෙහි වූ අටේ කණ්ඩායමට සෑම සාර්ථක ප්‍රහාරයකින් පසුව ත්‍රස්ත ප්‍රදේශයෙන් පැනගත හැකිවන්නේ අනදින්නා සතුව තිබූ විශේෂ හැකියාව සහ පාලපුරුද්ද හේතුවෙන් ඔහුගේ නායකත්වයෙන් සාර්ථක වූ විශේෂකයන්ට බොහෝමයක් හඳුනා ගන්නට පුළුවන් 2001 වසරේ සැප්තැම්බර් 26 වනදා උදේවරුවේ 10:45ට පමණ LTTE ගුවන් බලකායේ ප්‍රධානී කර්නල් ශංකර් රගත් රථයේ වන්නී කැළේ හරහා ඔඩ්ඩු සුඩාන් සහ පුදු කුඩිරිප්පු දක්වා ධාවනී වෙමින් තිබියදී ක්ලේමෝ බෝම්බේ අටවා කොටි පාලන ප්‍රදේශයේ දීම විනාශ කර දමන්නට ලලිත් ජයසිංහ මහතා අනදුන් අටේ කණ්ඩායමට හැකි වෙනවා
මුහුදු කොටිබලකායේ දෙවෙනියා වූ කන්ගි අමරණව ඝාතනය කිරීම සඳහා එවකට කොටිපාලන ප්‍රදේශයක් වන කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායම් කුලම් වෙත හොර රහසේ ඇතුළු වන ලලිත් ජයසිංහ මහතා ඇතුළු පිරිස ඔහු ගමන් කළ පෙජරෝ වර්ගී ජීප් රථය ක්ලේමෝ බෝම්බයක් අටවා විනාශ කරනවා. සන්නද්ධ බුද්ධංශ නායක කර්නල් චාල්ස් නම් ඉහළපෙළේ කොටිනායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වනදා හැකිවෙනවා. ඉලුප්පයි කාඩවයි සිට පල්ලමඩු දක්වා ගමන් කරමින් තිබුණු චාල්ස් ඇතුළු තවත් ත්‍රස්තින් 3 දිනක් සිටි වෑන් රථයක් එදින පස්වර 3:10ට පමණ ක්ලේමෝ බෝම්බ මගින් කුපුරවා හැරීමට කොටිපාලන ප්‍රදේශයට ඇතුළත් වූ ලලිත් ජයසිංහ මහතා ඇතුළු දිගුදුරු විහිදුම් බලකා 8 කණ්ඩායමට හැකිවෙනවා. වසර 10ක් යුද බිමේ සිටමින් සිදු කළ බීසුණු ක්‍රියාන්විත හේතුවෙන් කැප්ටන් නිලයටත් අනතුරුව මේජර් නිලයටත් උසස් ටීම් ලලිත් ජයසිංහ මහතාට ලැබෙනවා. කොටි ත්‍රස්තින් හිතා ගන්නට මොහොතක් ඉතුරු නොකර ශනික ප්‍රහාර එල්ල කරන මෙම කණ්ඩායම පිළිබඳව දැඩි බියකින් පසු වූ එල්ටීටී සංවිධානය ඔවුන්ගේ ඔත්තු සේවා මග මෙම කණ්ඩායම මෙහෙවන්නේ ලලිත් ජයසිංහ මහතා බවත් ඊළඟ ඉලක්ක තවත් ප්‍රබල කොටි නායකින් බවත් හඳුනාගෙන එය එල්ටීටී වෙබ් අඩවිවල පවා සඳහන් කරා. ලලිත් ජයසිංහ මහතා ඔඩ්ඩු සුඩාන් මරුකටට පැමිණීම 2008 නොවැම්බර් මස 20 වනදා විශේෂ බලකා සෙබළුන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ ලලිත් ජයසිංහ මහතාගේ කණ්ඩායම හමුදා පාලන ප්‍රදේශයේ සිට කිලෝමීටර් 40ක දුරකින් ත්‍රස්තවාදීන් යටතේ පාලනය වූ ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයට ඇතුළත් වෙනවා. කොටින්ගේ මහාවීර දිනවලට සහභාගී වීමට යන කොටි නායකින් ඔවුන්ගේ ඉලක්කය විය. තමන්ට ලබා දුන් පළමු ඉලක්කය සාර්ථකව සපුරාගත් කණ්ඩායම දෙවන ඉලක්කය කරා ඇදෙන විට ත්‍රස්තවාදී කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වෙනවා. මින් ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතා තුවාල ලැබුව අතර තුවාල ලැබූ තම නායකයා රැගෙන කණ්ඩායම උපක්‍රමිකව ආරසි ස්ථානයකට පසුබසිනවා. මෙසේ පසුබැසීමේදී දින 9ක් තිස්සේම වගුරු සහිත ප්‍රදේශවල හමුදා සපත්තු පැළඳ සිටීම නිසා ලලිත් ජයසිංහ මහතාගේ සහ ඔහුගේ සෙබළුන්ගේ කකුල් කුණු වෙන්නට පටන් ගන්නවා. අතරමඟ නැවත වරක් කොටි කණ්ඩායමක් සමග ඇතු වූ දරුණු ගැටුමකදී හිස්සට වැදුණු වෙඩිපාරක් නිසා මෙම අභීතරණ විරුවාට ඒ කියන්නේ ලලිත් ජයසිංහ මහතා දැයෙන් සමුගන්නට සිදු වෙනවා. ඔහු බරපතලව තුවාල ලබා සිටි බැවින් ජීවිත අවදානමේ මිදීමට පසුපසට යාමේ හැකියාවක් තිබුණත් තම සෙබළුන් බේරා ගැනීමේ උතුම් චේතනාවෙන් නිර්භයව සටන් කළ හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ තම දීප හරදුවට තබමින් තම මාතෘභූමිය රැක ගැනීම වෙනුවෙන් වීර වික්‍රමයන් දක්ෂතා දැක්වූ තනි පුද්ගලයන්ට හිමිවන ජීවිතයේ හමුදා නිලධාරියෙකුට හෝ සෙබළෙකු ලැබිය හැකි ඉහළම සම්මානය වන පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලබනවා. මීට අමතරව මෙම විරුවා වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම යන පදක්කම් වලින්ද පිදුම් ලබන අතර මිය ගිය පසු මේජර් නිලයෙන් තවත් නිලයක් දක්වා ඔසවා ලැබෙන ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ නම් වීරෝදා රණශූරයාගේ පිළිරුවක් අවිස්සාවේල නගරය හරහා ගමන් කරන ඔබට අදටත් දැක ගන්නට පුළුවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශිෂ්ටම බලකායක් වන මහසොන් බලකායේ ඉතාමත් වීරෝදා රණවීරයෙකු වූ ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතාගේ ජීවිත කතාව ගැනයි. ඉතින් ඔබට ලලිත් ජයසිංහ මහතාගේ සම්පූර්ණ විස්තර කිතමත් කෙටියෙන් දැනගන්න ලැබුණා කියලා මම හිතනවා. ඉතින් ලුතිනල් කර්නල් ලලිත් ජයසිංහ මහතා ගැන මාර කියන්න බැරුණු දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙ හැදෙන කමෙන්ට් සෙක්ෂන් එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම තවමත් අපි නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරලා අපගේ YouTube channel එකට එකතු වෙන්න. ඉතින් ඒ වගේම අපි නොදන්න ලංකා ඉතිහාසයේ social media page වලට ගිහිල්ලා අනිවාර්යයෙන් බලන්න, අනිවාර්යයෙන් follow කරන්න. ඉතින් ඔබව තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා සීලමු දෙනාට සුබ දවසක්. ඉතින් මේ අවසානය නොවේ, මේ තවත් එක ආරම්භයක් පමණි.